දෙින් සෞදරයා ප්‍රකාශ කරා විසිවනිසය වසේදී ධනවාදයේ අවසා අවස්ථාව කියළම අවස්ථාව තමයි අධරාචවා එතිරින් එයාට දනවාදය ධනවාද අවසාන පියවර දක්වා ගමන් කරමින් ඉන්නවකය මේ ලෝක පරිමාණයෙන් අධිරාජ්‍යවාදය ක්‍රියාත්පක වන්නේ මොනොමට්ටමින් එය ලෝකෙ රටවල්ලෝට තිබෙන බලපෑම්ම කෙබුදුද කියන එක සම්බන්ධයෙන් පොඩි අදහසක් ගැනගන්න මොකද මේ සම්බන්ධයෙන් අපි රටේ ජනතාව විත්මින් ඉන්නවා මේ අධිරාජවාදී බලපෑම මේ අපිට අදාල නැතිදයක් මෙක මේ වෙනකු හරි කියීන දෙයක් කියනක සම්බන්ධෙන් අදහසක් සවද රජල්පත් කරපු මගේ පෙස්කපු පිටුවටම ඉරිරවත් කර බුණා එකත් එක් තමයි මම පස්න යමුම කරන්නත ලෝක රටවල් මේ අධිරාජවාදේ ප්‍රියත්ම කරන්න කොහොමද ඒ ලෝකෙ රටවල්ට තිබෙන බලපෑම කෙබුද්ද කියන එක සම්බන්ධය ිව සත්නාක සෞදක පැත්ටෙන් මේකට අදහස කිපත් කරන කියලා පන්න සිදුගනාටම සුභ සන්දාවක් ඒ වගේම සමාජවාදය තවුණ සංගමයයට සිතුුවන් වයවා මේ වගේ සංවාදයක් ගුත්නැගීම පිළිබඳවමේ කාලින වශයනු කදගත් මොතක් නිසා මරිකු රාජලයකම්වරයා සංචාරය සමඟ උුසුන්වෙච්ච දැන් අධිරාජ්‍යවාදය සම්බන්ධව දම් සෞරකරෝ පැහැල්ලි කිරීමය සරල කරලා ඇති කරලා ගත්ත අධිරාජවාදය කළගැනැම ලෝකේ මහාපරිමාණ සමාගම්වල පාලනයක් ඇත්තරනති එතවද මේ සමාගම්මල පාලනයක් කිව්වට අපිටඒක ඇත්තට මෙහෙම ජැනින් නෑම සමාගම්බලපාලනයක් වට අපි සමාගමකම් පාලනය වෙනවා අපේ දිනදා ජීවිතයට මේ සමා මහාපරිමාණ සමාගම් google එක ෆස්බු එක කොකාපවල එක ජනල් මෝටස් මේම බලපාලනවක අපිට හිතෙන්නෑ අපික එම දැනින් නෑ ඇතනමත්තුත් මම නිසා මුලින්ම කියන්න කැමති දැන් මේ අධිරාජ්‍යවාදයයි අධිරාජ්‍යයි කියන එක හැම විටම පටලවගන්න එක එකන අපිට අපි අහල පුරුදු අපිට වැඩිපුර කියවල්ලා අපිට ජනකතාවලින් හරි පාරම්පරිකව හරි ලැබිල තියෙන අදහස තමයි මේ අධිරාජයන් ගැන අපි හල දෙන රෝම අධරාජයෙන නැත්තන් අශෝක අධිරාජය ගැන නැත තෝමාන් අධරාජයගැනත සාර අධිරාජා ගන නැත්තං ස්තෝරයානු අධිරාජනී ගැන ත්‍රපි අවුරුදු ලෝකෙම අවරුදු දහස් කරනක් අවුදු දාක්ක ර වගේ කාලයක් එසේ පුරුදුුවලා හිටේ අධිරාජයන්ටම අධිරාජයේ අධිරාජවාදය වෙනසත් ැත් පොඩියට කෙටියෙන් කියාගෙන ගොත්මට ලේසිවනම අධි රාජයන් විසින් දයට ඇතරම එක රෝම යුගෙනලන වහල් යුගයේ සිටම බලවත් රටවල් තමඟ යුද්ධ ආර්ථක ශක්තිය පාාවච්ච කල්ලා ඉට වඩා කොඩා නැ හිට වඩ ආර්තිික වශයෙන් දු පත්ති තාශ්‍රනික වශයෙන් දුක්පත් රටවල් යටත් කර ගැනීම යටයටත් කරගෙන ඒවායේ එකත්තකින් සම්පත් උකාගෙන අනි පැත්තෙන් රටවල් වලට බදු ගාලා ඉරටවල්ල බදු මුදල් විශාල වශයෙන් තමන්ගරට ලබාගෙන ගියපු අවරුතු දුදාහකත්‍ර ගමනක්ත්වයනො රෝමධ රාජිල ගත්ත දෞදානගදර ගත්තොත් යදුරාජවාද කොතරම් විනාශයන් ෝකට කරනවාද කියෙනව නම් එක්දා සට සය ගනගොල මුල බ්‍රතාන්‍ය අධිරාජ්‍යය ඇවිල්ලා ඉන්දියාව යටත් කරගන්නකොට ගෝලීර්ථිකය තුළ. ඉන්දියාව පංගුව සයට දිසි පහකට වැඩි. ැබ අවුදු එකසිය පනහාක් ඉදදිාව පානය කරලා. බ්‍රතාන්‍ය ඉදදිියාව යනකොට ඉන්දාව ගෝලිියාර්තිකයේ පංුව සීයට තුනුක මට්ட்டේ. යන ඉන්දියාව කරපු මහා පරපතලම් මානෝ සම්පතයේ විනාශය ගත්තුත් කෝටි ගණන් මිනිස්සු නැරුණා මකැ රටක් වශය තු ඉද්‍යාව සහ මුලින්ම රොඩ්ඩක් කල තම යන් ස මේකැ අධිරාජයන් විසි අධිරාජයන් විසින් පටෝමාන් සාර් මේ සෑම අධිරාජයකිම කටවලටත් කරගැන ඒවායි සම්පත් උකා ගැනීම ඔරුකු දුදාහක්තිස පරණ කතාව නමුත් අපි අද මේ කතා කරන දැන්නවා දම්ික සෞදර අධිරාජ්‍යවාදය මේ අධි රාජීන් වෙනස් වෙන සම්මන්ධකුත් තින වෙනස්සරු වෙන. වෙනස්කම එන්නේ අර ධමග සවර මතකරා වගේ මෙ යටත් අධිරාජ්‍යවාදී රටවලන තම මේ අධිරාජ්‍යන් ගුඩ්නාාතිට අටවල් වල ඔවුන්ට විශාල යටත් යීර. ඒයටත් තිල්ල වල පාලකයන් විශේෂමද්දස් පන්සිය හැසිය හත්සිය ගනන් වෙනකොට එවල් පාලකයන් බෞතරයක්ඇතුත් විශාල ඉඩං හිමියෝ තමහිටි ඒ කලේ ලක කර්මාන්ත කරනයක් තිබුන්න විශාල ඉඩන් හිමියෝ තිබු. ඉඩම් හිමියන්ගේ පාලනය විරුද්ධව ඒගදදු ඇති වෙච්ච යම් යම් කාර්මිරණය ප්‍රල වෙළදාාමේ ප්‍රතිඵල නිසා ධනය එකරාශි කරගත්තු යම් දනවතුන් දනවතුන්ගේ කණඩායම් නිර්මාණය වුණා ඔවුන්ට ඔවුන්ගේ මේ වෙළදාාමේ සඳහා ඔුන්ගේ කැන වෙළදාම් ක්‍රම පවත්තකනයන්න ඔුන්ගේ ආර්ථිකටතු පවත්තකනයන්න මේ විශාල ඉඩංහිමියන්ගේ දේශපාන ආර්ථික ඒ ප්‍රතිපත්ව බාධාවකත නිසා තමයි එදදා සක්සිීන් ත්‍රවර්ගේ පස්සේ ඉඳලා විශාල වශයෙන් විප්ලවමාර්ගයෙන් අරගල මාර්ගය ැත්තරම මේ අධරාජවාදී අධරජයන් හදගනතිබි රටවල්ලවලම ඒංගලන්තම මේ ප්‍රංශේම ඒ රුසිාවම ඒ රටවල් තුළින්ම අ ඉඩම්හිමි පලන්තිය පන් පළහරලා ධනපති පන්තිය බලය ගන්න තමයි අපෝ ධැනපති ක්‍රමය ආරම්භනා ක කියළ සලක ඒක තම ඊට පස්සෙ පසුකාල නම ඒ ධනවතුන්ගේ කර්මමාන්ත ශාලාමගින් දනපති නිෂ්පාන සමන්තා පුළල් ලමින් ලෝකෙතුළ දනපති ක්‍රමය ස්ාපතින්නේ හැබැයි මේ නිදහස් ලෙසමී නි්පානය කරදි ධනපති ක්‍රමය හරිම ආරජි ක්‍රමය එ හැමක නම තරංකාරරිව පරතු කරදදි හම නම කමදේ නිෂ්පානය කරනු විශාල ප්‍රාග්ධණයක් අපතයනවා විශාල නාසිීවීම්බෙනවා ඒ නිසා දම්මක සරයා කලින්කගේම මේ මේ නටවල් තුළම විශාල වශයෙන් ධනපතියන් විශාල අර්බෝධයන්ට මුුණුදුන්න තමන්ගේ මෙ මේ ධනය ප්‍රාධණනය හිමීමත් ඒ නිසා තමයි ඔවුන්ට බල කළේ එක හා සමාන නිෂ්පාදන කරන අය එකතු වෙලා විවිධාකාර මහාපරිමාන සමාගම් නිර්මාණය කර ගැනීම ඇතුළේ මහාපරිමාණ ආත්‍ර නිර්මාණ කර ගැනීම ඇතුළේ තමන්ගේ නිෂ්පාදනයට එතකොට මිලක් නිීරණය කරන්න මඟ නිෂ්පාදනය පමණක් විශාල ලක කලාපක මෙහවන්න වුන් අත්පත් හැකියාව අත්පත් කර හැබයි අත්පත් කර ගත්තට මේ වසිීල් මේ ධනපති කරම විශල වශය සංවාධනය වුණේක් නපතේ හැරුණ හම අනි්‍යයක සංවධච හමරටක්ම අදිරාජ्य තිබ චරටල පැරණ අධරराජ्य ්‍රංශ අदिිරराජ्य තා අधරාජ्य නිසා ඒවිතාන ප්‍රංශේය ඇතිවච්ච මහහාපරිමාණන මේ ධනයක් වර සමාගම් ුන්ත ලක ෙදලද ලැටබු ෙධරන කලින්ම ලංකාව ඉන්දියාව ජතත් වරන ිතාාය නිසා විතාාන්න සමාගම්මලට ලංකාවට වෙළදාම් කරීමේදී බාධාවක්ති බන්න නකු කලින්ම ඇයටත්ත ජිතක් නිසා ප්‍රංශ සමමාගම් ලින්ගෝ මෙරිකන් සමාගමලින් විශාල බාධාවක්ති බුණ මමුදරාව සපයගන්නමත් වල්ලාම් කරීම තකට මේක තමයි ඇත්තරම නිසා මේ අධිරාජයන් සහ අධිරාජ්‍ය වාදය අතර සම්න්ධයක් තින කිිම කෙනනක අධිරාජ්‍ය වාදී බවට පත්වන මහාපරිමාන සමාගම් ආරම්භ වෙන්නෙත් මේ ප්‍රධාන පරණ අධිරාජායන් වශෙන් පි රටව තුළම තමයි හිට බ එට ෙන ස් න න් නෙක්සජානපය න ක්ජනපදය ්‍රරජුවටත් තනය නමුත්ක්ජන පපදය මුළල් දකුණ මරිකාවාම ි අඩුගාන ු දෙසියක්ක් පේසි ටත් කරගෙනවාගේ පානය කරන නමුත් ඒකාර ්‍රතාාන ක්‍රංශ ක්‍රමයටට විරු විකාල්ප මක වෙලාවත් යමින් තිබෙනවා නත් ඉතනි සමය මේක තමයි. අධිරාජ පැරණි අධිරාජ්‍යයන් තමයි ඇතරම මේ අධි රාජවාදී සමාගම් ගොන්නගාගෙන ඔවුන්ට අනුව ලෝකය බෙඩාගෙන පාලනය කරේ ඉතින් මේ සමාගම් මෙහෙම කරගන අදදී වෙච්ච වෙනදයක්තම විශේෂම ජර්මණය කනරට ජර්මනිය ධන ශවරල් ප්‍රය කර යනිත්‍රරලට පසුව ජර්මන් සමාගම්මල දනවත්තුන්ට තමන්ගේ තමන්ට දැන් බෙදාගන්න ලෝකයක්න්නෑ මොද මන් දනමත් බවරාජ කනට ලෝක බෙදාගෙනවර. නිසා තමයි අත්තරම ක්‍රමාණුකූලුව මේ කෙ කදරජවාද රටලතර යුද්ධ ගැටලු තිබුණ තමයිම ජර්මනියන්ගේ විශාල පීඩාවරලක්වන ගො තමන් පස්සෙ මේ කොලනනි ක්‍රමයට එන්නේඒසා අප්‍රිකා මට නැමීියාවගේ ටක් විතර ර්මිය හරිට අල්ලගන්න සිද පුටුවන් ඇත්තරම අප ටග පලනි ලෝක ුද්ධ කියලා කියන ප ලෝක යුද්ර ජර්මණිය මුල්වෙන්න යයි ජර්මනියර තමයි තමන්ගේ මේ මහාපරිමාණ ධනයට මහාපරිමාන සමාගම් වලට යෝජනය කරන්න සුරා කන්න ූමියක් නැති වෙඳ පළව නැති. එනිසා තමයි ජර්මනය පැත්තිෙන් අනුප්‍රටවල්ලට වඩා උනන්දුවකින් උොමනකින් මේ ඔය අධිරාජවාද නැමත් වෙල ොළවල් බෙදා ගැනීමල්ලගැනීම ුදධයක් ලෙස පලල් ලෝක ුද්ා අරම් කරන්න මටම කියයන්නවනො පමති මුලි වශයෙන් අධ පැරණ අධිරාජජයි රෝම අධිරාජයි අධිරාජවාද ක්‍රම වර්තමාන් අධිරජ වාදය කියලා පිකිිනීමේ. ව අද මේක අධුරාජවාද ගැනීම පුද්ගල එනෙමේ මේ රටක්න මේක ලෝක ක්‍රමයක්. අද ලෝකයේ ප්‍රධාන වශය ප්‍රධාන වශයෙන් ලෝකයේ බා්ඩ නිෂ්පාදනය සේවා නිෂ්පාදනය සිද්ධවෙන්නේ ඒව සම්බන්ධ නීතිරීති තිහින්දුවෙන් කළමනා කරනකම හැදින් ඒව සම්බන්ධව තාක්ෂණය නිර්මාණයවෙන් සහ ඒව සම්බධ නීතිරීති හඩින්. අපේ රටවල ලපවාද. අපේ රටවල් ලපවා නීතීති හඩින්. ජය එක්සත්ජාතික සංවිධානය විවිරාකාරදවල් කළමනා කරනය වෙන්නේ මෙන්න මේ මහාපරිමාන සමාගම්මද වෙළඳ ආර්ථික වටුතුවලට බාධ නෝන පරිදි ඇතැ ඒවට අවශ්‍යකරදය තමයින්ත්තරම මේ ලෝකයේ අද කෙරෙන් ඒ නිසා ලෝකයක් හුදදු නිකම් මේ නය දෙෙන තන නයදීම හර පමණක් තියෙනකක් න මේ ධිරාජවාද මොකද ර මේ අධිරාජවාදී සමාගම් කියල මහාපරිමාන සමාගම් ඒ කටවුතු වෙනුවෙන් කොල්ලාං අනිවාරණය වශයෙන්ම ඊත ැලපෙන ලෝක නීති හ මංඟගට නීති හදන්ඩුව තමන් සමාගම මූි වශයෙන් තින ටක්ති චීනය ආරි ඇමරිිකා අවාර්රයනතම් ජර්මණි හාහරි තමන්ගරට නීති හඩාගණ්ඩෝන ඒවගේ ලෝක නීති හදන්නත්. එකකොටම හදමික සවාරගේ කියෙන මුළල ෝකටම එකවවෙලන්න නීතියක් තියන ඩ කෝ ල ග ලෝක ඔක්කොටම නෑය දෙන්න එකම විදිර නයදෙන්. හැම දෙරම නෑ දෙන්න නොමි අදාපන දනු කරන්න දෙන්න ලොක ැක්කු දන්නේ මේ අධ්‍යාපන පෞද්ගලි කරන කම්ර අතුවාක වැඩි කරන්න දෙන්න ලොක බැංකු ති කම්රුණම තිිහිල් කරන්න නති නැති කරන්න ඒ වගේ මහාපරිමාන සමාගම්මට කලපන නීතිරීති මේ හදනවා මේ යුගය ඇතුළ ඒවගේම ඒ මහාපරිමාන සමාගනට අනුව කටුතු කරන්න නැති රාජ්‍යන්තිබෙන තුරන්න නැති ප්‍රේශති බෙනවන ඒවට එක්කෝ සම්බාධක පනවන දේශපාන වෂෙන් යතන ආක්‍රමණ කරනවා එසා මේ අජරාජවාදි කළ කියනෙ හුද්දු වෙළදාමින් පමණක් හැංගිලා කරන දෙයක් පමණ මේ මුලින් එක නීතිරීති මගින් දේශපාන සාකච්ඡාමගින් සංවාදමගින් යනවා ඊට පස්සේ වෙනක් තර්ජනකරාජනමකින් යන සම්බාධක පැන වෙන ඉට පස හමුදත් නම්බලත් ලෝක ලොකුම අධරජවාදී රටව ලෝක ලොකුම සමාගම්තියීම රටවල්ලොට තම ලොකලොක හමදති ලොක ලොක හමුදදාතින් ලෝක වැඩිම විදේ ලොකුම සමාගම්තය එක්සජන පදේ යක පලවෙනි ලොකම සග පන්සියෙන් දැනු ද දෙේ කනල ක්සජන පපදේව තික එක්සජන පදේ සමාග ල ලක පුරහමතිී නොට ක්න පදේ කඳවරු ගයි. ඕනවෙන්නේ එක්සජනපදේ ඒය අදේ පළ ආරක්ෂා කරන්න අනිවායෙන්මැන සාකචාවෙන් සසියල් ආරක්ෂා කරන්න බෑන දරිුුණ යද් පල ප ත්. කවරුද ද වැඩිය දන්නට දත්තම අප්‍රිකාාව අප්‍රිකාව සහමුලින් මද ආර්ථක දේශපානය මෙහව ක්ස ජනපතයට අත් වඩා ප්‍රංශී ඇත අප්‍රිකාේ ලොකුම කොලන හිමිකරුවා ප්‍රංශය ඉතිරි හතීතයේදී අදත්ක තමයි පවත් එනිසා ප්‍රංශය තුොළවත් අප්‍රිකාය වැඩිම හමුදාගරනති පංශටයිතය. ලිබියාවට ඉස්සල්ලමගන්න ප්‍රංශෙන් එක්සජන පති රක්කාලින් ඒනිසා අද අජිනිසා ධරාජවාරය ලෝක ක්‍රමයයක් ඒලෝක්‍රමේයට අපිත්තහ වෙලති අපිත්තක් කොටසක් සැධිරාජවාද තියන අතන මෙතැන අරටේ මේ රටයක ැනීමේ ු ලෝකම තියෙනවා එ වෙලාවැඩි පොරදත් වනත් ම එක විනාඩියඇත ලවසං කරන්න ද ලංකාවේ ඇසම අජරාජවාදික්්‍රමේ ලංකා වැැටකනොවාගේ ලංකාව සමග මුත්ති වෙන මේ අධරාජවාදිික්්‍රමින් පල් පල පෝජනගන ලංකාර දේශය සමාගම් කරනාවක්තිය වෙනවා මාලදිවෙන තුළ බුරුමය තුවල සේරලියොන් වල හොංගෝවේ කෙන්ඥාවේ ගේ විශාල පරිමාණ ආයෝජන කරලා ඒ රටවල්ල ජනතාව සූරාකනින් ඒරටවල්ල සම්පත් සූරාකමින් ධනය රාශිකර ඒේ නිසාම අජිරාජවාදීකමෙන් වැඩිපුර මේ බැටහනවා තමයි අපි වගේ රටවල් නමුත් නිගලත්ක ලෝකම අන්නනිසා මේ ලෝකමය ඇතුළේ අපේ රටේ සමාගමුත් අපිට වඩා විශාල වශයෙන් ඉන්දිියනු චීන සමාගමුත් ඊටත්ොඩා විශාල වශයෙන් යුරෝපා සමාගමුත් ඊටත් දොටා විශාල වශයෙන් ඇමිකනු සමාගමුත් ලෝකය පාලනය කරනවා ඒ සමාගම්මල පානයට දැළපන පරදි නීතිරීතිද සංස්කෘතිය කාංගද ජනමාධ්‍යද කලාවද අධ්‍යාපන ක්‍රමද සෞඛ්‍ය විද්‍යාත්ම සෞඛකසාහ විද්‍යාත්මග ප්‍රතිපත්තිද. පරිසරය සම්බන්ධ ආකල්පද මේ සියල්ල ගොඩන්න වන. එනිසම එක ලෝක ක්‍රමයක් සමෙනන් පොඩක් පඩිපුරවෙලා.